අදින් 75 වසරකට පෙර ආතුව මධ්‍ය විද්‍යාලයන්හි ආරම්භය සනිටුහන් කරමින් වේයන්ගොඩ මැදිමහා විදුහල ඇරඹියේ ලංකාවේ මුලින්ම බිහි වූ මධ්‍ය විද්‍යාල තුනෙන් එකක් ලෙස ලක් ඉතිහාසයට එක්වෙමින් එවන් වූ ගෞරවනීය ඉතිහාසයකට උරුමකම් කී වේයන්ගොඩ මැදිමහා විදුහල් මාතාව වේයන්ගොඩ නගර මැදින් මෑත්ව වදුරව මාලිගා තැන්න වත්තට සීඳු ඌයේ 1951 දී ඈ මාලිගා තැන්න වත්තේ අක්කර 28ක් පුරා පැතිර ගියා ඈ එහි පැමිණීමත් සමග ඒ රමණීය වූ භූමිය පින් බිමක් බවට පත්විය එතෙන් පටන් ඈ තමන් වෙත එන දරු කැල නැන ගුණ බෙලින් යුත් දූපුතුන් බවට පත් කර ජාතියට පිදුවාය එවන් වූ ගෞරවනීය මාතාවක් වෙත අපගේ ආගමන සිදු වූයේ 1986 වසරේදී ඒ 6 වෙනි වසරටයි හරිත වර්ණයන්ගෙන් ගැවසීගත් රතු කහ දම් පැහැති මල්වලින් ආශිර්වාදිත මම්මාවත් වන උයන්වල සුන්දරත්වයෙන් ඔදවැටි සුන්දර කැටයම් කණු අතර ප්‍රේමාන්විත කාලයක් අප ගෙවා දැමුවෝ අරලියා ගස් වැටිය අඹ සීඹලා ගස් යට ගෙවූ කාලය ඒ යුගයේ පාසලට ආ කිසිවෙකුගේ මනසින් මකා දැමිය නොහැකි උසුළු විසුළු කෙලි කවට සිනා අතරින් අටවසරක කාලයක් ගෙවී ගියේය අපි 1993 දී සිප්ලැබ ඇගේ උණුසුමින් ඈත් වීමු 86-93 සමය අප ජීවන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි අද අප සැමට සුවිශේෂී දිනයක් වන්නේ විදුමවුන්ගේ උණුසුමට එක්වී 30 වසරක් පිරීම නිසාවෙනි 30 වසරක කාලය තුළ ජීවිතයට මොනතරම් අතීත සැමරුම් එක්වී ඇත්ද එහෙත් ඒ පාසල් සමය අභිභවා නැගී සිටින්නට ඒ කිසිවකට හැකි වීද මෙතැන් සිට ඒ අතීත සැමරුම් අවදි කරන්නට කාලයයි ඊට පෙර අවසන් වදන් පෙළ මෙසේ පවසමු අප විදුමවුන් රමණීය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දෙවිනි වන්නේ හන්තාන කඳුවැටිය ඈ වටකොට නොගත් නිසා නොවේ නාමපූර්වෙහි මැදිමහ යන වදන් දිත්වය සඳහන් වූ නිසාවෙනි